පසුගිය දිනක බොරැල්ල කණත්තේදී ඝාතනයට ලක් වූ දිනේෂ් ශාෆ්ට කියන ව්‍යාපාරික සම්බන්ධයෙන් අදාළ විමර්ශන කටයුතු මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාෂය මගින් ඒ වගේම බොරැල්ල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ සහාය ඇතිව මේ වන විට ක්‍රියාත්මක වනවා පෙර සඳහන් කළ ආකාරයටම CCTV දර්ශන ඒ වගේම වෙනත් විද්‍යාත්මක සාක්ෂි තාක්ෂණික සාක්ෂි දුරකථන විශ්ලේෂණ ඒවගේම කාරතේ සිබි සොයාගත් අනිකුත් සාක්ෂි ඇංගිලි සලකුණු මේ සියල්ල සම්බන්ධයෙන් සොයාබැලීම් සිදු කරන ලබනවා විශේෂයෙන්ම ඇංගිලි සලකුණු සංසන්දනය සඳහා අවශ්‍ය විමර්ශන කටයුතුත් මේ වන විට සිදු කරමින් පවතිනවා නමුත් මෙතෙක් මෙම අපරාධය සිදු කරේ කවුද මේ සංවිධානය කරේ කවුද කුමන ආකාරයකින් මේ අපරාධය සිදු වුණාද යන්න අනාවරණය වීමක් නැහැ නමුත් විමර්ශන නිලධාරීන් කුඩා කණ්ඩායම් වශයෙන් බෙදලා විවිධ ශ්‍රේෂ්ඨයන් ඔස්සේ ඒ වගේම සැක සිතන ශ්‍රේෂ්ඨයන් ඔස්සේ අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කරන ලබනවා කිසිදු පුද්ගලයෙක් මේ වන විට අපි සැකකරුවෙක් විදිහට හඳුනාගෙන නැහැ නමුත් අපි ශ්‍රේෂ්ඨ කීපයක් පිළිබඳව සැක මතු කරමින් අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා කෙසේ වුවත් මේ සම්බන්ධව කඩින්මෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට කවුද මේ ඝාතනය සිදු කරනු ලැබේ නැත්නම් කුමන ආකාරයකට මේ ව්‍යාපාරික ඝාතනය සිදු වුණාද යන්න අනාවරණය කර ගන්නට අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා මේ මරණය සිදුවෙන්නේ ගෙල සිරවීමෙන් සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් විදිහට තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. එවැනි තත්ත්වයක් වෛද්‍ය වාර්තා අනුව අනාවරණය වීම නැහැ. කෙසේ වුවත් වෛද්‍යවරයාගේ සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කරන්නේ අධිකරණයට. ඒ නිසා අධිකරණයෙන් තමයි මේ සම්බන්ධව සම්පූර්ණ අධිකරණයට ඉදිරිපත් වුණාට පසුව තමයි සම්පූර්ණ වාර්තාවක් මාධ්‍යයට ලබා ගන්නට හැකියාව තිබෙන්නේ නමුත් විමර්ශන නිලධාරීන් වශයෙන් අපට දැනට දැනගන්නට තියෙන තොරතුරු අනුව මේ ආකාරයට ගිල සිරවීමෙන් තමයි මේ පුද්ගලයාගේ මේ ව්‍යාපාරිකයාගේ ඝාතනය සිදු වෙන්න යන කාරණේ සඳහන් කිරීමේ හැකියාව තියෙනවා දුරකථන වාර්තා ලබා ගැනීමේදී මොකද මේ සම්බන්ධ විශේෂ මේ සම්බන්ධව විමර්ශන සිදු කරනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පරිසපතිවරයා යටතේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ සහ මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ටාෂයෙන් එම කොට්ටාෂවලට විශේෂ විමර්ශන කොට්ටාෂ විදිහට තමයි ඒ සලකන්නේ එවැනි කොට්ටාෂවලට අධිකරණ නියෝග වලින් තොරව දුරකථන පිළිබඳ දත්ත ලබා ගැනීමේ හැකියාව නීතානුකූලව ලබාගෙන තියෙනවා ඒ නිසා උන්ට ඒ සඳහා අධිකරණයට යාමට හැකියාව අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ උන් විසින් ඍජුව ඒ විමර්ශන කටයුතු සිදු කරන ලබනවා ඇඟිලි සලකුණු යම්කිසි විමර්ශනයකදී ඇඟිලි සලකුණු සංසන්දනය කිරීම සාපේක්ෂ කරුණක් මොකද එම අවස්ථාවේදී යම්කිසි ඒ වාහනයේ තිබුණු ඇඟිලි සලකුණු ආසන්නතම කාල සීමාව තුළ ඒ වාහනයට සම්බන්ධතාවයක් දක්වපු පුද්ගලයා කවුද ඒ රියදුරන්ද නැත්නම් වාහනේ පිරිසිදු කරන්නන්ද නැත්නම් පවුලේ ඥාතීන්ද නැත්නම් වෙනත් බාහිර පාර්ශ්වයක් දන්න විමර්ශනයේදී තොරතුරු අනාවරණය වන ආකාරයට තමයි ඒ සංසන්දනය කිරීමට අවශ්‍ය පියවර ගන්නෙ ඒ අනුව තමයි මේ සංසන්දනය කිරීම සිදු කරන්නේ නමුත් කෙසේ වුවත් මේ කාරණය දැනට ආරම්භ කරලා තියෙනවා ඉදිරියේදී ඒ සඳහා යම්කිසි දින කිහිපයක් ගත වෙනවා ඉදිරියේදී තමයි කටයුතු අවසන් කිරීමට නියමිතව තිබෙන්නේ කෙසේ වුවත් මේ ඇංගිලි සලකුණු සංසන්දනය කිරීමේ කියන කාර්යය විමර්ශනයේ තියෙන ඒ ඇතිවෙච්ච පසුබිමත් එක ඊට සාපේක්ෂව තමයි ක්‍රියාත්මක වෙන්නේ ඔය විමර්ශන නිලධාරීන් විසින් ඒ යම්කිසි අනාවරණ වීමක් කරගෙන තිබෙනවා නමුත් විමර්ශනයට බාධා වෙන ආකාරයේ තොරතුරු අනාවරණය කර ගැනීම කිරීමේ හැකියාවක් නැහැ මට මාධ්‍යට
Enisa eveni karate pemini masaha e kalasi mawan pilibandava vimashanilidaring avadani yomu kala katiyutu karnowa ohu pemini margiya handuna ganna e wagema e margiya kumakda kila tahawuru karaganna samahara welawata apata ekawara pemini margiya pilibanda avabodayak labunath labena wenath thoruthuru mata labena wenath thoruthuru mata e tathaya tawadurata wenas wenna puluwam ehema unoth e osse tapi vimashana katiyutu sidu karana CCTV darshana rashyak ema sekakarana margaye tibena CCTV darshana rashyak pilibandawa swabalimak karala tiyenawa e wage meema darshana pariksha kirimak karala tibenawa namuth e sankhyatmakawa idiripat kirima sadaha awashya thoraturu ma satuwa neha namuth sankhyatmakawa kese wetath e awashya thoraturu mokada CCTV darshana api laba gattath e sayama darshanayak samahata wedagath nowenata puluwan saha wedagathyai kiyala salakena sayama CCTV darshanayakma parikshawata lak karana ඔව් වෙනි ආකාරයට මාධ්‍යවල වාර්තා වීමක් නිරීක්ෂණය වුණා නමුත් විමර්ශනයකදී තිබෙන සංවේදී කරුණු ඉදිරිපත් කිරීමේ විමර්ශනයට බාධාවක් වෙන්න පුළුවන් පෙරදා දින වෙනුවෙන් ප්‍රකාශ 23ක් පමණ සටහන් කරගෙන තිබුණා නමුත් ඊයේ දිනේ අද දිනේ දැනටත් ප්‍රකාශ සටහන් කරමින් ඉන්නවා මේ වන විට සැලකිතු ප්‍රකාශ සංඛ්‍යාවක් සටහන් කරලා තියෙනවා මොකද පෙරේදා දිනේ වෙන විට 23ක් වුණා දැන් මේ වන විට තවදුරටත් ප්‍රකාශය යම් කිසි ආකාරයක ඒ සඳහා එකතු වීමක් තිබෙනවා විශේෂයෙන්ම අවධානය යොමු වෙන පුද්ගලයන් මුණ ගැහිලා ඔවුන් සම්බන්ධව ප්‍රකාශ ඔවුන්ගෙන් යම් කිසි තොරතුරක් ලබා ගන්න පුළුවන්ද කියලා කාරණය නිසා විවිධ විෂයන් පුද්ගලයෙක්ම මුණ ගැහිලා ප්‍රකාශ සටහන් කිරීම තමයි මේ අවස්ථාවේ සිදු වෙන්නේ විශේෂයෙන්ම දැන් බොරල්ල කනත්ත ගත්තොත් උදාහරණයක් විදිහට කනත්තේ යම් කිසි සේවක පිරිසක් ඉන්නවා නම් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමක් සිදු කරනවා මොකද ඔවුන් යම් කිසි ආකාරයක මෙම කාරාතයේ දුටුවද නැත්නම් කාරාතයේ ඇතුල් වෙනවා දුටුවද යම් කිසි මෙම කාරාතයේ සමග යම් කිසි පිරිසක් හිටියා දුටුවද මෙවැනි තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ඒ කනත්ත බොරල්ල කනත්ත කනත්තේ සේවය කරන ලද පිරිසකින් පවා ප්‍රකාශ ලබා ගැනීමට සිද්ධ වෙනවා ඒ නිසා නිරන්තරයෙන් මේ සම්බන්ධ ප්‍රකාශ ලබා ගැනීමක් සිදු කරනවා මොකද මේ සැබෑ තොරතුරු අනාවරණය වන තුරු ඔව් මෙවැනි පරීක්ෂණයක් කරන විමර්ශනයක් කරන අවස්ථාවක අනිවාර්යයෙන්ම මියගිය පුද්ගලයාගේ බිරිඳගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා නමුත් ඇගේ ප්‍රකාශයක් මේ වන විට සම්පූර්ණයෙන් සටහන් කරලා තියෙනවද කියන කාරණය පිළිබඳව මම දැනුවත් වීමක් නැහැ නමුත් ඉදිරියේදී හෝ ඒ ප්‍රකාශය සටහන් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනවා ඇති